මහරගම ප්‍රදේශයේ අවට ඉන්න ආදරණීය අම්මේ තාත්තේ අයියාගේ නංගී මල්ලි පොලිස් නිලධාරී මහතුරුනි මාධ්‍යවේදී හිතවතුනි වේදිකාවේ අසුන්ගෙන ඉන්න සහෝදර සංවිධානවල නියෝජිත සහෝදරයෝ ව්‍යාපාරයේ විදිහට මැදිහත් වෙමින් ඉන්නවා අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක මතුවෙමින් පවතින අයිතිවාසිකම් කප්පාදුට එරෙහි දැවැන්ත අරගලයකට අපි පියවර තබමින් තියෙනවා. එතකොට පහුගිය මහින්ද චින්තන ආණ්ඩුව නතර කරපු තැනින් මේ යහපාලන මෛත්‍රී රනිල් ආණ්ඩුව වැඩ පටන් අරගෙන තියෙනවා කියන එක බොහොම පැහැදිලි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න එහෙම විධායක ජනාධිපති ප්‍රමේය ගැන පුරසාරම් දොඩමින් ඒක රටේ එකම ප්‍රශ්නයයි කියමින් බලයට ආපු ඒ වගේම ශිෂ්‍යයන් ඇතුළු සටන් කරන බලවේග වලට මහින්ද චින්තන ආණ්ඩුව පහර දෙනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය යොදවමින් ඔවුන්ව මර්ධනය කරනවා. ඒ වගේම නීතිය හරි ක්‍රියාකාරීත්වයක් නැහැ, නීතිය ශක්තිමත් කරන්න ඕන. ඔය වගේ කතාන්දර ගොඩක් කියාගෙන ආපු යහපාලන ආණ්ඩුව අද නැවතත් පහුගිය භීෂණ සමය වගේම මේ රටේ පටලන්ද වදකාගාරවල හිටපු මිනිකා කොටක එකතු වෙලා චින්තන ආණ්ඩුවේ හිටපු අයිතිවාසිකම් කප්පාදුවට දැවැන්ත ලෙස මැදිහත් වෙච්ච මිනිකා කොටක එකතු වෙලා මැදිහත් වෙමින් ඉන්නවා. නැවත වටේකින් ඒ මර්ධනීය ආකාරයෙන්ම කරමින් මේ රටේ දුක් විඳින අසරණ පීඩිතයන්ට පීඩිත ජනතාවට අදාළ කරන මැදිහත් වීම නොකර සල්ලිකාර සමාගම්කාර පාලකයන්ගේ ඒ වගේම මුදලාල්ලාගේ උමනාවන් වෙනුවෙන් මේ අයිතිවාසිකම් සියල්ල හෙමින් නෙමින් කප්පාදු කරන්න. එතකොට එහෙම මොහොතක අපි හිතනවා ලාංකේය ව්‍යාපාරයේ නියෝජනය කරන ඊට කොන්දේසි විරහිතව සහයෝගය පළ කරන භික්ෂූන් වහන්සේලා විදිහට ඉතිහාසයේ පුරාවටම ජාතිවාදයෙන් මුක්ත වෙලා සැබෑ ප්‍රශ්න වෙනුවෙන් මිනිස්සුන්ගේ හඬ වෙනුවෙන් මැදිහත් වුණු අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විදිහට අපි මේ සටනේ ඉදිරිපෙළ ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ සටන් මග එදා වගේම අදත් තෝරා ගන්නවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක. එතකොට හැම තැනකම වගේ අපි පැහැදිලි කරන කාරණාවක් තමයි ආදරණීය අම්මේ තාත්තේ නංගී මල්ලි ඔබ අපිව දකින්ව ඇති පාරවල් අවහිර කරන ඒ වගේම හැම වෙලාවකම මංමාවත් ගාන ඇවිදිමින් අත්පත්තිකා බෙදමින් කැට හොල්ලමින් යන පිරිසක් විදිහට බාහිරෙන් බැලුවාම පස්සේ පිටින් බැලුවාම පස්සේ ඔබට වැටහෙනව ඇත්තේ එහෙම කාරණයක් විතරයි. හැබැයි කියනවා ආදරණීය අම්මේ තාත්තේ ඔබ වගේම ඔබ කියනවා වගේම අපිටත් ඉගෙන ගන්න ආව ගමන් ඉගෙන ගන්න එක කරගෙන හැරිලා යන්න පුළුවනි. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ අපි කතා කරන්නේ මේ මොහොතේ ලංකාවේ ආණ්ඩුව යහපාලන රනිල් මෛත්‍රී ආණ්ඩුව කරමින් ඉන්න මර්ධනයක් තියෙනවා, කරමින් ඉන්න මහ දැවැන්ත විනාශයක් තියෙනවා. ඊට එරෙහි නොවි බෑ. ඒ බැරි වෙන්න එක හේතුව තමයි අපිට නිදහස් අධ්‍යාපනය ලැබුණේ, නොමිල බෙහෙත් ටික යන්තමින් හරි ගන්න ලැබුණේ, ඒ වගේම පාරක තොටක හරි අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න ලැබුණේ. ඉතිහාසයක් පුරාවට මේ වගේ බලවේගත් එක්ක ශිෂ්‍යෝ ඉඳලා කම්කරුවෝ ඉඳලා දීවරයෝ ගොවියෝ එකතු වෙලා දිනාගත්ත දෙයක් හින්දා ඒ දේවල් නැවත පාලකයන්ට උදුරගන්න ඉඩ දෙන්න බෑ. එහෙම ඉඩ දුන්න දවසක නැවත අධ්‍යාපන සෞඛ්‍ය ඇතුළු සියලු දේවල් පාලකයන්ගේ ධනපතියන්ගේ සල්ලිකාරයන්ගේ සමාගම්කාරයන්ගේ උවමනාවන් වලට නැටවෙන කෙලිබඩු බවට පත් වෙනවා. අපිට ඒකට ඉඩ දීලා නිකන් ඉන්න බෑ. උපාධිය අරගෙන නිකන් ගෙදර ගියොත් හෙට පරම්පරාවක අපේ පොඩි හාමුදුරුවන්ට ඇතුළු ඔබේ දරුවන්ට අපේ නංගිල මල්ලිලාට හැම කෙනෙක්ටම නිදහසේ ඉගෙන ගන්න තියෙන එක, නිදහසේ බෙහෙත් පෙත්තක් ගන්න තියෙන සොච්චම හරි ඒ අයිතීන් ටික හරි මේ පාලක හැත්ත වනසනවා. එනිසා ඒ වෙනුවෙන් අපිට මැදිහත් වෙන්න වෙලා තියෙනවා ඉගෙන ගන්න ගමන්. එනිසා
ඔබට වෙන අවහිර බාධාව ඔබ දකින විදිය නැවත වෙනස් කරගන්න කියලා අපි ඔබෙන් බොහොම දයාවරව ඉල්ලනවා. මේ කරන්නේ අපේ විතරක් කරගලයක් නෙමෙයි, මේ කරන්නේ ඔබෙයි අපේයි අනාගතය වෙනුවෙන් අපේ පුංචි දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කළ යුතු අරගලය කරන්න නිසා මේක අපේ විතරක් අරගලය නෙමෙයි. ඔබත් අපිත් එක වේදිකාවේ හිටගෙන මේ අරගලය සඳහා සම්බන්ධ වෙන්න ඕන. ඒ නිසා අපි දයාවරව ඉල්ලනවා එන්න මේ කියන හඬ, මේ කියන කතාව අහන්න, අහලා රටේ සිදුවෙන දේ ගැන ඔබේ සංවේදී බව පළ කරන්න එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියන ආරාධනාව මුලින්ම කරන්න කැමති. ඊළඟට අපි ප්‍රකාශන කීපයකින් මේ කතාවට ආරම්භය ගන්න තීරණය කළා. එකක් තමයි මේ මෑතක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති හාමුදුර වෙච්ච වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ කියනවා, නෙවිල් ප්‍රනාන්දුරෝහලට ගිය අවස්ථාවක නෙවිල් ප්‍රනාන්දු මහත්තයා කරන බොහොම වැදගත් සමාජ සේවයක්, මේක කළ යුතු එකක්. එතකොට මේ දරුවෝ ටිකට පිටරට යන්න වෙන්නේ නැහැ, ඒගොල්ලන්ගේ සල්ලි රටේ ඉතිරෙනවා, බොහොම හොඳ වැඩක් කියලා. අදහස් තෝරන දෙයක් කියන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි අපිට ගැටලු කීපයක් මතුවෙනවා ප්‍රකාශය ඇතුලේ. කුසල්දම්ම හාමුදුරන්ට මග ඇරුණා. මේ රටේ 99%ක් ඇත්ත දුප්පත් අසරණ අම්මා තාත්තගේ දරුවෝ අමතකුණා කුසල්දම්ම හාමුදුරුවන්ට. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිකමේ ඉඳගෙන නිදහස් අධ්‍යාපනය ලැබෙන ආයතනයක ඉඳගෙන පෞද්ගලික කඩවලට ආවඩනක් ගැන අපි මේ ප්‍රකාශය හෙලා දකිනවා. මොකද උන්වහන්සේට පේනව ඇත්තේ 1%ක් වෙච්ච සමාගම් කාර්යයන්ගේ සල්ලි වලට අනුවද මේ රටේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සාතිසේ බහුතරයක් වෙච්ච මේ රටේ මිනිස්සුන්ගේ දුව දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. තවත් අපිට අහන දේවල් තියෙනවා. උන්වහන්සේට මග ඇරුණා මේ රටේ ඔය පිටරටකින් ඉගෙන ගන්න පුළුවන් අය ඉන්නේ කීයෙන් කී දෙනයිද? උපරිම වුණොත් 15,000ක් ඉඳි. ඔය 15,000ට ඕනි විදියටද මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනි. ඒ වගේම ඒ හැමදෙන්නට අපි මතක් කරනවා කුලපති හැමදෙන්නමක් විදියට ඒ ප්‍රකාශය ඔබේ වහන්සේගේ වැරදි. ඒ වගේම මේක වැරදි වෙන්න කාරණා තව තියෙනවා. උන්වහන්සේට පේන්නේ මේ රටේ එළවලු පළතුරු ගේන්න පිටරටට යන සල්ලි කොච්චර ප්‍රමාණයක් යනවද? ඔය යන 15,000ගේ සොච්චම් වගේ නෙමෙයි, බිලියන ගාණක් රටට පිටරටට යනවා සල්ලි මේ රටේ. එතකොට ඒව ගැන යාම්දරන්ට පැක්කුමක් නැහැ. ඒ වගේම තමයි මේ රටෙන් වහල්ලු විදියට ශ්‍රමිකයෝ විදියට අරාබියේ, කොරියාවේ, ජපානයේ යන තරුණ තරුණයෝ ගැන එක වචනයක් ඒ හැමදාමට කියන්න තරම් අපි හිතන්නේ කසේරුවක් ඇති කියලා. නැත්තම් අර 15,000ක් නෙවෙයි, නැත්තම් 100ට 1ක් වෙච්ච ධනපතියන්ගේ සල්ලිකාරයන්ගේ ඌමනාවන් ඉෂ්ට කරන්න ආශිර්වාද කරන්න යන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රකාශය තරයේ හෙලා දකින්න අන්තර් ඉස්ලාම් භික්ෂු බලමණ්ඩලයේ විදියට. ඒ වගේම තවත් අපි ප්‍රකාශයක් දැක්කා. ඒ හරි පුදුමයි කියන්නේ මේ ප්‍රකාශ කරන අය ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙන් නඩත්තු වෙන ආයතනවල ඉන්න උන් නැහැලා. ඒ එක්කෙනෙක් තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලංගල විමලරත්න හාමුදුරුවෝ. උන්වහන්සේ පුවත්පතකට මේ ළඟදී ප්‍රකාශ කරලා තියෙනවා පෞද්ගලික සරසවි රටේ තිබිය යුතුයි. උන්වහන්සේගේ වචන හරිනම් මෙන්න මේව කතාවක් මේකේ කියලා තියෙනවා. ඒ තමයි මුදල් වෙන් කරන්නේ අධ්‍යාපන. ලංකාවේ මේ දේ කරන්න අමාරුයි. අද කාලේ ආණ්ඩු බිහි වෙන්නේ, ආණ්ඩු වැටෙන්නත් හේතු වෙන්නේ සහනාධාර. සහනාධාර නොදිය යුතු කියලා මම කියන්නේ. ඒත් ඒ රටකට දරන්න බෑ. ඔන්න නිදහස් අධ්‍යාපනයේ රකින්න ආයතනවල ඉන්න කුලපති හාමුදුරන්ට පේන හැටි මේ රට මොකද්ද? මේ රජයට, මේ පත් වෙන පාලකයන්ට අපිට මේ සුබ සාධන සේවාව විදිහට දෙන අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි සෞඛ්‍ය ගැනත් ඔය කතාව ඔහොම වෙන්න ඕන. ඒවා හරි බර වැඩිලු. අපි ආනවා ඒ හාමුදුරුව ඇතුළේ ඒ හාමුදුරුව නියෝජනය කරන ධනපති පාලක පන්තියේ නඩයෙන් අපිට අහන්න තියෙන එක තමයි, ඔයාලට පේන්නේ නැද්ද? ඔයාලට දැනෙන්නේ නැද්ද? කොහෙන්ද ඔය මහා භාණ්ඩාගාරේ පිරෙන්නේ කියන එක? ඔය ආණ්ඩුවල ඉන්න මහත්වරුන්ට තේරෙන්නේ නැද්ද? ඔය මහා භාණ්ඩාගාරේ සල්ලි කොහෙන්ද එන්නේ කියලා?
අපේ දුප්පත් දරුවෝ අම්මා තාත්තාගේ ඉඳලා ජීවිත කාර්යයක් පුරාවටම අපෙන් ශ්‍රමය හොරගෙන කාලා ශ්‍රමය කොල්ල කාලා ඒවෙන් පාම්පිටි ටිකට සීනි දේකෝල් ටිකට ගහලා බදු අහසවතන ගහලා බදු ඒ බදු මුදල් වලින් තමයි ඔය මහා භාණ්ඩාගාරේ පිරෙන්නේ නැත්තම් ඔය මහා භාණ්ඩාගාරේ පිරුන්නේ නැහැ ඔබතුමාලගේ සල්ලි වලින් ඔබතුමාලා ඉඩම් විකුණලා වට සල්ලි දෙන්නේ නැහැ ඔවා එක එක රට රටවල් ගානේ ගිහිල්ලා පීච්චන් එවි කියන ණය තුට්ටු දෙකෙන් ඔවා පිරෙන්නේ අපේ බදු මුදල් වලින් ඔවා පිරෙන්නේ එතකොට අපි කියන්නේ ඔවා නිකන් නෙමෙයි මහත්වරනේ ඔවා අපෙන් ගත්ත සල්ලි මහා භාණ්ඩාගාරේ තියෙන ජනතාවගේ සල්ලි එතකොට ඔවා උඹලගේ ගෙදරින් ගෙන ආපු උඹලගේ අම්මා අප්පලාගේ මුදල් නෙමෙයි එනිසා අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන එවන් නිදාස් ප්‍රවාහනයේ වගේ දේවල් උඹලා කරාරින් එක එක කතා කියනවා හැබැයි අපි කියනවා කරාරින්න මොන කතා කිව්වත් ඇත්ත ඕක නෙමෙයි කියන එක අපි ජනතාවට කියනවා අපේ අම්මල තාත්තලා හිතන් ඉන්න එක තමයි මේ ආණ්ඩු වලින් නිකන් දෙනවනේ නිකන් දෙන හින්දා ගයක් නැහැ මොළ දෘෂ්ටිවාද හදලා ඉවරයි අද නිකන් දෙන දේ යගයක් නැහැ කියලා දෘෂ්ටිවාද හදලා ඉවරයි ඒ සඳහා ජනමාධ්‍ය ඇතුළු සියලු දේවල් සියලු පත්‍රම් පාවිච්චි කරන මේ පාලකයෝ සමාගම්කාරයෝ හැබැයි අපි කියන්නේ අපි නිකන් දෙන දේ ගන්න මිනිස්සු නෙමෙයි අපෙන් උඹලා ජීවිත කාලයක් පුරා අපේ අම්මා තාත්තගේ ශ්‍රමය කොල්ල කාලයක් උතු කරගත්ත සල්ලි තමයි ඔය උඹලගේ මහා භාණ්ඩාගාරවල තියෙන නැත්තම් උඹලගේ බූදලේ නෙමෙයි එනිසා වෙන් කරපල්ලා හරියට වෙන් කරපල්ලා අධ්‍යාපනයේ සෞඛ්‍යයට වෙන් කරලා මේවා කරා වැටෙන්න නොදී සුභ සාධන පාසුකම් මට්ටමේ මේවා නඩත්තු කරපල්ලා ඒ වගකීම තොපිට තියෙනවා එහෙම නැතු මේවෙන් ගැලවෙන්න හදන්න එපා මහත්තුරුනේ එතකොට ඔය ප්‍රකාශ දෙකට අමතරව තවත් තියෙනවා මේ රටේ දෙවන්ත ගැටළු ප්‍රමාණයක් අපි හිතනවා ශිෂ්‍යයන්ට විතරයි ගැටළු තියෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ ශිෂ්‍යෝ වෙච්ච අපිට විතරක් ගැටළු තියෙනවා කියලා අද වෙtti අපි මුලින් කිව්වාගේ මහින්ද මහත්තයා නවත්තපු දැනින් මේ මහත්තුරු වැඩ පටන් ගන්න තියෙනවා එනිසා ඒ හැමතැනකම තියෙන්නේ මහින්දගේ හැවණැල්ල නෙවෙයි නව ලිබරල් හැවණැල්ල එහෙම නැත්නම් සියලු දේ ලාභයට යට කරන සියලු දේයි වටිනාකම් ගණන් කරන මිල හොයන ක්‍රමයේ තමයි මේ අවිලා තියෙන්නේ එනිසා මේකේ මහින්දද මහින්දගේ සාටකේද මෛත්‍රීද මහින්දගේ සුදුරේ මෛත්‍රීගේ සුදුරේද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මුම් මොකාවත් මේක කරනවා ලෝක බැංකුවේ පදයට මූල්‍ය අරමුදල පදයට මුම් නඩනවා එනිසා ඒක අපි තේරුම් ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම සමහර අය හිතනවා මේ මාතක මෑතකත් අපි දැක්කා විවිධ අරගල පැන නැගුණාට පස්සේ එක එක දේවාලවල ගිහිල්ලා පොල් ගහනවා එහෙම නැත්නම් හඳාම් බලනවා යාතිකා කරනවා යාඥා කරනවා එහෙම නැත්නම් පෙර කර්මය කියලා මිනිස්සුන්ට හිත හදා ගන්න කියලා දෙනවා අපි හිතනවා නෑ එහෙම හිත හදා ගන්න ඕනේ නෑ එහෙම හිතන්න බෑ හේතුව තමයි මේ සියල්ල සැලසුම් කරලා උඹලගේ න්‍යාය පත්‍ර වලින් අපේ ඔළුවල පටවන්නයි උඹලා හදන්නේ එනිසා මොන උප්පර වැටි පාවිච්චි කළත් අපි හිතනවා මේවා දෙවියන් වහන්සේගේ ගමත්ත නෙමෙයි මේක පෙර කරුමේ නෙමෙයි ලාභෝපං හැටි නෙමෙයි මේක පිරිසක් විසින් සංවිධානය කරපු සමාජ ක්‍රමයක් එනිසා මේ වටා න්‍යාය පත්‍රයක් තියෙනවා ඒ න්‍යාය පත්‍රයේ අතුරුණ පිරිසක් ඉන්නවා එනිසා අපි විශ්වාස කරනවා මේක හනේ අපොයි දෙවියනේ අපිට වෙච්ච දේ කියලා පොල් ගහලා හිතාදා ගන්න බෑ මේකට මැදිහත් වෙන්න ඕන අරගල කරන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මේවා කතා කරද්දී ඉතිහාසයක් පුරාවටම ආවේ මෙවැනි නෙමෙයි සියලු විදිහේ සමාජ බලවේග වලට ආවේ මර්ධනය හැමතැනින්ම ගහනවා මරනවා උස්සනවා වම ටිකක් තමයි තිබුණේ ඒවා ස්වරූපයන් වෙනස් වුණා එදා සුදු වෑන් අද කළු ඩිෆෙන්ඩර් වෙනස් වෙලා තිනවා එදා මාධ්‍ය ප්‍රකාශකයා බෝරුවා අද මීහරක ඉන්නේ පොඩි වෙනස්කම් වෙලා තිනවා හැබැයි කරන්න එක දෙයක් ඒ තමයි උන්ගේ ප්‍රතිපත්ති අපේ මත පටවන එක පහුගිය කාලේ මොකද උනේ මහින්දගේ කාලේ පාරට බහින බහින සැරේට ගැහුවා CID එකෙන් ගෙවල් වලට යව්වා පන්සල් වල නායක හාමුදුරුවෝ බය කරා ඒ වගේම ඉස්සුවා අපේ ශිෂ්‍ය අපේ සහෝදරයෝ කම්කරුව දීවරයෝ මැරුවා එලවෙලව ගැහුවා අද මොකද වෙලා තියෙන්නේ 19 වෙනි සංශෝධනයේ සම්මතයි කියලා පාරම් බාලා උජාරුවට උඩ පැන පුන්නහලකින් අපි අහනවා 19 පර 19 දිනුවයි කිව්වා දැන් මොකද උනේ මහත්වරුනේ මොකද උනේ 19 කෙරුණද වැඩ ටික
සත පහක දෙයක් උන්නේ නැහැ. අඩුම තරමෙන් අබමල් රේණුක තරම් ප්‍රජාන්ත්‍රවාදී දෙයක් වෙලා නැහැ. ස්වාධීන කොමිසම් පිහිටවුවා කිව්වා, ඒවා ගැන පුල පුලා කිව්වා. අපි අහන මහත්වරුනේ, දැන් උනාද වෙනසක්? ගහන එක නවත්තලා තියෙනවද? තර්ජනය කරන එක නවත්තලා තියෙනවද? උඹලගේ උසාවී අධිකරණ පොලිසි පාවිච්චි කරලා, උඹලගේ මුරබල්ල පාවිච්චි කරලා ගේන මර්ධනය කරන මර්ධනය නවත්තලා තියෙනවද? නැහැ. ඒවා එදා විදිහටම අදත් වෙනවා. පොඩ්ඩක් ස්වරූපේ වෙනස්, පොඩ්ඩක් ස්වරූපේ වෙනස් කරලා තියෙනවා. මොකද ඒ නිසා අපි හිතනවා මේ සියල්ලට, මේ සියල්ල අපි දකින්න ඕන, මේ සියල්ල අපි දකින්න ඕන. කාගේවත් කාගේවත් වහන්තරා වහන්න, කාගේවත් නිර්වත වහන්න නෙමෙයි, සියලු ඒවා නිර්වත් කරමින් තමයි මේ කතා කරන්න ඕන. ඇත්ත දකිමින් අපි කතා කරන්න ඕනි. ප්‍රශ්න වලට අපි සැබෑ මැදිහත් වීමක් කරන්න වෙන්නේ, සැබෑ පෙළගැස්මක් එකතු කරගන්න වෙන්නේ එහෙම. ඒ නිසා ඒ සියල්ල අපි සතුයි. ඒ වගේම පීඩිත මේ වෙනුවෙන් බලපෑමක් කරන්න පුළුවන් සමාජයේ අයිතිවාසිකම් දිනාගත්ත හැම දිනාටම වේදයකින් තොරව මේ වෙනින් එකතු විය යුතුයි. අපි හැම දිනාම හුදකලා නොවි එකට ඒ අරගල බිමේ සටන් කළ යුතුයි කියලා අපි හිතනවා. එනිසා මේක සාමූහික බලවේගවල ඒකරාශී වෙච්ච අරගලයක් මිසක් තනි හුදකලා අරගලයක් විය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ ලාංකික ව්‍යාපාරයේ විදිහට. ඒ වගේම තව ඉදිරියේදී එන්න නියමිතයි දැන් අර නම් විනාශ කර කර එන පනත් ටිකේනවා ඉස්සරහට. එකක් තමයි එත්කා කියන කිවිසුම. අලුත් ඉන්දු ලංකා කිවිසුම කිව්වත් කිසිම වැරද්දක් නැහැ. මේ හදන්නේ මොකද්ද? ඉන්දියාව වගේ විශාල ජනගහනයක් ඉන්න රටකට ඒ රටේ රැකියාව වෙනද පොළ මෙහෙට විවෘත කරන්න හදන්නේ. එහෙම නැත්නම් මෙහෙට එන්න අදාළ කරන සියලු බැරියල් ඉවත් කරලා එහේ ඉන්න ශ්‍රමිකයන්ට ලංකාවට එන්න හදලා දෙනවා. කෙනෙක්ට හිතන්න පුළුවන් බොහොම හොඳයි, ඉන්දියාවේ මිනිස්සුත් මිනිස්සුනේ, කම්කරුවනේ, ගැටලුවක් නැහැ. අපිට ඒකට වෙන මාර්ගලයක් තියෙනවා, ජාත්‍යන්තරව අපි හිතන්න ඕන, ගැටලුවක් නැහැ. හැබැයි මුලින්ම මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ඕනි. මේ වෙලාවේ ලංකාවේ එන්න එන්නම විරැකියාව වැඩි වෙනවා. උපාධිධාරීන් ඇතුළු බොහෝ දෙනෙක්ට අද රැකියාව නැහැ. තියෙන ශ්‍රමය සත පහට කොල්ල ගන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම දෙවන්ත කොල්ල ගෑමක් වෙන වෙලාවේ අර කෝටි දෙකක විතර රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රමාණයක් විතරක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය තරම් ප්‍රමාණයක් ඒ විරකියාවෙන් පෙළෙද්දි සමහර ක්ෂේත්‍රවල ඒ ඔවුන්ට දොර ඇරලා දෙන්න හදනවා එත්කාගේ උස්ම හරහා. අපි හිතනවා නිසා මේක සනීප ආරක්ෂක සේවකයාගේ ඉඳලා හැම අස්සක් මුල්ලක් නෑර ඉන්න වෛද්‍යවරයාගේ ඉංජිනේරුවාගේ ඉඳලා ගුරුවරයාගේ ඉඳලා හැම දිනාටම අදාළ සටනක් බෙදෙන්න අවශ්‍ය නැහැ. මං හිතන්නේ ඉදිරියේදී වෙනුවෙන් සටන් අරගල සකස් වෙනවා නම් ඒ සියලු තැන්නේ අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විදියට අපි ඔවුන් එක්කයි කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. පහුගිය වතාව වගේම අධ්‍යාපනය නදාලව ගත්තාම අර මර්ධන පනත් ගොඩාක් ආවා. නවකවද පනත් ඇතුළු. එතකොට ඉදිරියේදී નિયમિતයි කම්කරුවන්ගේ අයිතිවාසිකම් මුදුර ගන්න පනත් විශාල ප්‍රමාණයක් සංශෝධනය කරන්න નિયમિતයි. එතකොට ඒවෙන් හදන්නේ මොකවත් නෙමෙයි, විදේශ ආයෝජකයන්ට ඕනි ඕනි විදියට නිදාස් වෙළඳ කලාපවල පිණුම් ගහන්න ඉඩ හදලා දෙන එක. ඒ විතරක් නෙමෙයි, මෑත කාප එකක් තමයි භික්ෂු කතිකාවත් පනත. අපි හිතනවා මේ පනතත් ඒ දූරාවලියේ මෙහෙම නැත්තම් ඒ මර්ධන පනත්වලම තව එකක්. ඒ නිසා ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේ ගෙන ආපු මර්ධන පනතත් පරාජය කරන්න අදාළ සංවාදයක අපි සිටිය යුතුයි කියලා විශ්වාස කරනවා. මේ සියල්ලක්ම මර්ධන පනත් කියන තැන ඉඳලා මිසක් වෙන ඇහැකින් අපි බලන්නේ නැහැ. ඒකම අධ්‍යාපන අදාළව පහුගිය වසරේ අපිට අරගලයක් කරන්න සිද්ධ වුණා. කලා විෂය ධාරාවට අදාළව දැවැන්ත කප්පාදුවක් ආවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න අපිට සිද්ධ වුණා. මේ වසරේත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරලා තිනවා. අයවැය පවා ඒකට සාක්ෂි දරන අයවැය ප්‍රකාශ පවා මොකද්ද? රැකියාවෙන්ද පොලි ඉලක්ක කරගෙන පාඨමාලා ආරම්භ කරන්න දැවැන්ත උත්සාහයක් විශ්වවිද්‍යාල ඇතුළේ තියෙනවා. ඒකට අදාළ කරන පාසල්වලින් කලා විෂය ධාරාවල අතු ගන්න අදාළ කරන න්‍යාය පත්‍රයක් මේ ආණ්ඩුවට තියෙනවා. එනිසා මේක ඊටාම භයානක තත්ත්වයක්. ඉදිරියේදී ඉතිහාසයේ කන්නද කියලා අහපු ජේ.ආර්.ගේ පොඩි පුතා තමයි අවිලේ ඉන්නේ රනිල්. රනිල් කියන්නේ කවුද? ඒ ජේ.ආර්.ගේ ඉතුරු පුරුක ඉතුරු කෑල්ල. එහෙනම් මෙයා දැන් අහන එක හරි. කලාව කන්නද කියලා තමයි අහන්නේ. අපි කියන්නේ මහත්තුරුනේ උඹලට කන්න පුළුවන් ඒවා විතරයි පේන්නේ. අපි දන්නවා
හැබැයි උඹලට කන්න පුළුවන් ඒවා විතරක් මේක ඉතුරු කරගෙන ඉතුරු සියල්ල අතු ගාලා දාන්න උඹලට අයිතියක් නැහැ වගේම ඒ අයිතියට ලේසියෙන් අපි ඉඩ දෙන්නෙත් නැහැ ඒ සියල්ල පරාජය කරන්නත් අපි මැදිහත් වෙනවා කියන එක යහපාලන ආණ්ඩුවේ ඔය ඉන්න ඊනිය අවගත්තු ඇතුළු කණ්ඩායම් වලට කල්ලි වලට කියන්න කැමති එනිසා මේ වසරේ ඒ කලා විෂය ධාරා කප්පාදු ඇතුළු සමස්ත විෂය ධාරා කප්පාදුවක් තියෙනවා ඒ සියල්ලටමත් ඒ සියල්ලමත් පරාජය කරන්න අපි මැදිහත් වෙනවා කියන එක මේලා මතක් කරනවා ඒකම මාළවේ ඇතුළු එක එක උපාධි කඩ නැවත හතු පිපෙනා වාගේ නිර්මාණය වෙමින් පවතිනවා එතකොට මේ සඳහා ආණ්ඩුව බොහොම ඍජුව මැදිහත් වෙමින් ඉන්නවා රාජිත සේනාරත්න නඩය පහුගිය ආණ්ඩුවේ එස්.පී. දිසානායකගේ නඩය මැදිහත් වුණා වගේ මේ කවුද එතකොට අපි ආනවා තවාර පිරිසක් හිටියා ඇමති එස්.පී. බන්දුල ගෙදර යවනු කියලා පෝස්ට් එක හදිනවා අපි දැක්කා අපි ඒ මහත්තුරුන්ගෙන් අහනවා දැන් හරිද දැන් හරිද අපි කියන්නේ එස්.පී. බන්දුල ගෙදර යවුවට ඔල්ලු ගෙඩි මාරු කරාට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ මහත්තුරනේ ජනප්‍රිය සටන් පාට එපා ඇත්ත මහ පොළවේ සටන් පාට අමාරුවෙන් හරි බලවේග ඇතුළට කාන්දු කරන්න අපිට වගකීමක් තියෙන නිසා ලාංකේය ව්‍යාපාරය එස්.පී. බන්දුල ගෙදර යවන කියන සටන් පාට ගත්තේ නැහැ අපි ගත්තේ අධ්‍යාපන නිදාසත් නිදාස අධ්‍යාපනයත් රැක ගැනීම සඳහා පෙළ ගැහමු කියලා ඒක බොහොම පුළුල් සමහර අය කියුවා මේක තේරෙන්නේ නැහැ මේක මනෝරාජිකයි මේක සෙට් වෙන්නේ නැහැ කියලා අපි කියනවා සෙට් වෙනේවා ඕගොල්ලෝ කරගන්න හැබැයි සෙට් වෙනේවා අරගෙන ඇනගත්තාම ආයි කියන්න එපා ඇනගත්තා කියලා වැරදුනා කියලා සමාව වෙන්න කියන්නේ නැපා සමාව දෙන්න බෑ මහත්තුරනේ සමාව දෙන්න බෑ මොකද ඔබතුමන්ලා කරන්නේ සටනක් මේ සටනේ බලවේගවල බලවේග මොට්ට කරන්න ඔබතුමන්ලට අයිතියක් නැහැ එනිසා ප්‍රශ්න එදා වගේම අදත් එහෙමයි මොකද උනේ යහපාලන ආණ්ඩුව ආපු ගමන් පාසල් වලට මොකද උනේ සම්පූර්ණම මහින්ද රාජපක්ෂ මහත්තයා කළා වගේම ඔවුන් අද අධ්‍යාපනයෙන් කර අරිමින් ඉන්නවා ඒ සියල්ල චක්‍රලේක ගහලා පාසල් වල මුදල් අය කරන්න විදුහල්පතිවරුන්ට බලය දීලා හමාරයි බලෙන් නිල නිල ඇඳුම් වලට වවුචර දීලා හමාරයි ඒ වගේම පාසල් පෙළ පොත්වල මිල බාගෝඩ් එක මිල මුද්‍රණය කළා ඉවරයි පාසල් වල භෞතික මානව සම්පත් බොහොමයක මිල ගණන් කරලා ඉවරයි මේ මොකටද දෙන්න හදන්නේ මේ මොකටද දෙන්න හදන්නේ බොහොම පෑදිලි ගණන් කරන්නේ හොඳකට නෙමෙයි ගණන් කරන්නේ ගණන් හදන්නේ හොඳකට නෙමෙයි මේ හදන්නේ විකුණන්න ඊළඟ වටේ ඉන්නේ විකුණන එක දැන්ටමත් ඒක හොරෙන් වරෙන් පටන් අරන් තියෙනවා එනිසා පාලකයන්ගේ මාරු වුණාට පාලකයෝ තවමත් ප්‍රශ්න එතනමයි කම්කරුවට දීවරයාට ශිෂ්‍යයාට වැඩ කරන ජනතාවට තියෙන ප්‍රශ්න තාම එතනමයි ආපු ගමන් මොකද කරේ එකම විශ්‍රාම වැට කොල්ල කන්න අදාළ කරන වැඩ පිළිවෙල සකස් කරා කොල්ල කෑවා 2016 ඉඳලා රජයේ සේවකයන්ට විශ්‍රාම වැටක් නැහැ විශ්‍රාම වැටක් නැහැ එතකොට මොකද කරේ ඒකට විවිධ තර්ක හදලා විවිධ තර්ක හදලා ඒ වෙනුවෙන් වේදිකා නැගපු බොහෝ පිරිස් ඔවුන්ගේ වේදිකාවලට බාගත්තා හැබැයි අපි කියනවා උඹලට බාගන්න පුළුවන් අය ඇතේ ලාංකේය ව්‍යාපාරය ඉතිහාසයක් පුරා උඹලට බාගන්න බැරි වුණා අපි බාලගන්න ඉඩ දෙන්නෙත් නැහැ අපි උඹලට බෑ වෙන්නෙත් නැහැ අපි හැමදාම ඇත්ත වෙනුවෙන් ඇත්ත සටන් වෙනුවෙන් පෙරමග අරගෙන වැඩ කරනවා කියන එක මතක් කරන්න ඕන ඒකම අපි හිතනවා ලාංකේය ව්‍යාපාරය නියෝජනය කරන භික්ෂු පරපුර විදියට සරසවේ භික්ෂුන් වහන්සේලා විදියට මේ වෙලාවේ අපිට තියෙන ප්‍රමුඛතම ගැටලු තමයි වැඩ කරන ජනතාවගේ දීවරයාගේ ගොවියාගේ කම්කරුවාගේ ශිෂ්‍යයාගේ තවත් කැටියෙන් ගත්තොත් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය තුල මතුවලා තියෙන අර්බුද ප්‍රමාණය විසඳන්න කරන මැදිහත් වීම ප්‍රමුඛතාවයේ සලකන එක අපි හිතනවා මේ වෙලාවේ සමාජයට වැඩයි සමාජයට ඊටාම හිතකරයි කියලා නිසා ඒ
සමාජයේ අයිතිවාසිකම් නැවත දිනාගැනීම වෙනුවෙන් උදුරාගනිමින් තිබෙන ඒ අයිතිවාසිකම් නැවත දිනාගැනීම වෙනුවෙන් අපි මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලත් එක්ක අපි එකතු වෙනවා. අවසාන වශයෙන් අපි තවදුරටත් විශ්වාස කරනවා නීතිය යුක්තිය යුක්තියෙන් මිදෙමින් ඉන්න වෙලාවක අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් ආණ්ඩුව තමන්ගේ කරාරිමෙන් ඉන්න වෙලාවක එවගේම අයිතිවාසිකම් දෙනවයි කියලා ආපු කට්ටිය අයිතිවාසිකම් කප්පාදු කරන වෙලාවක විවිධ ඉල්ලීම් අරගල කරපු වෙලාවේ ඉල්ලීම් දෙනවයි කියලා ආපු වෙලාවක ඒ ආපු කල්ලිය ඒ ආපු කණ්ඩායම අද ඒකේ අනිත් පැත්ත කරමින් ඉන්නවා. එනිසා උඹලා කරන්නේ අනිත් පැත්ත නම් උඹලවත් අනිත් පැත්ත හරවන්න හෙට දවසේ අපි පෙළ ගැහෙනවා කියන එක මතක් කරනවා. ඒ පෙළ ගැහෙන සටන වෙනුවෙන් මොන වේදිකාවද විවර වෙන්නේ තෝරා බේරාගෙන විවේචනාත්මකව ඒ වේදිකාවල හිට ගන්න ලාංකේය සි ව්‍යාපාරේ නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා විදියට ඔබට එකතු වෙන බව පතක් කරමින් සපත කරමින් මේ අරගලයට අපේ අරගලයට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.